අ good morning right. lesson පර්පච් අදද පාඩම පාර්ඉපීච් පස ස්පීච් කියල අපි සිංහලෙන් කියනම් පද විභාගේ පාසිස්පි්මින් පද්ද විභාගයේ ඇතර පාර්ස් කියල කෙ කොටස් ප්‍රබේද ස්පීච් කියල කියන භාෂාව කතාවරත් කියෙන මෙතන් දෙ අප අදහස් කරන්නේ භාෂාව භාෂාවය ප්‍රබේද භාෂාවය කොටස් ඇයි අපි පාර්සිස්පිච්චිගෙන ගන්න. ඒයන් අප අලුත් භාෂාව අ්‍යන කරද්දි අපි භාෂාවය තියනව වචචන කැතිකර කරගන්න න මෙෙන් කරගන්න ගරුප කරගන්න ඕන එහෙම ගරෝප් කරගත් හම අපට භාෂාව අධිනය කරන්න ඉගෙන කන්න ගොඩක් පහසුයි. දෙර ඒ පාර්ස් කොටස් අතක් තියෙනවා. පටාදේ නවනවන් නව. නන් පලවින එක තමයි නවන්ස් නාම පද ඔයාලා නෝට් එක දාගන්න නවන්ස් කියන්නේ නාම පද ඊට පස විතින් බක්ට මම දීර තිෙනවා එන්නකුර රතු පාඩිම් මෙතන ඇයි මේ එන්න අකුරදානන් මෙරි ෂෝ් පෝ එකක් ඉස්පේෂල අපි යුස් කරනවා වචනයක් දන්නතු නාම ඉගෙනගන්න හොයන්න බලන්න තේරුම් බලන ඩික්සරයක් ඉග මඩම් ති සිංල මිියම් තියනවා බ ංහලනික්ස් මඩියම්කෙම තිනීමවත් තිෙන එනිමේ අපි ඩිකක පාවච්චිකරි ඩික්‍ෂනරයක් භාවිතා කරාදිය ආලුත් වචනයක අපට හමුත් වචනයට පස්ස මේ වගේ එන්න අකුරහරි මොකක්කෝ සිම්බල්ල එකක් තියෙනවා ඒ හරි එන් හරි වීහරි එකෙන් කියන්නේ එන් කියල කිවෝ අප අඳුර ගන්නුවට එක නව එකක් නාම පාදයක්. නාම්පදයක් ැන්මගද ඊG එක්සම්බර්ල් නනි ව experienceනැ Playති කිය කියනවා නාම්පදයක් කියලා කියන්නේ යම් කිසි පුද්ධලයක් සත්‍යෙක් තැනක් ස්ථානයක් හෝ දෙයක් හඳුන්වන වචනවලට අපි නාම පද කියලා කියනවා ස පුද්ධලයක් අමල් යම්කි ස්ථානයක් තැනක් රාගම ශ්‍රී ලංකා යම් කිසි දෙයක් बुक यम कीट यामक स्थान रूम बॉय ඇතරම මේ පාඩංවල මේ හැඳින්වීමක් ඉන්ට්‍රඩක්ෂන් එකක් විතරයි මේ වගේ ගොඩක් නෞන්ගත් හම ගඩක් ලොකු පාඩමක් මේක නවන්ස් නම්බ නවන් ගෙන්න්ඩ හා ගොඩක් ප්‍රබේද ඉගන ගාතුරු දේවල් නෞන්ස් නම්බ රල්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා ඒ සියලුදේ ඉදිරියේද අපි අපේ අවශ්‍යතාවය මත පාඩම් පෙළ ගැස්වම් මත ගැලපෙන අවස්ථාවට ගැලපෙන තරට එකින් එකගේන දැනට න්ටක්ෂන් හුදෙක්ම පොඩි හැඳින්වීමක් පමණයි ाइ්සිල්දේම පාඩන් කරගත් තුනේ දැනටපටිය අවබෝධයක් ගතනම් ඇතිනවතත් මත කරන්න ඔයාලා නොට්ට එක කදාගන්න අනෝට්ටගේම විස්තර ලියගන්න න 2 පනෝනන්ස් ක කියලා සිංහලන්ගේ නො සරනාම විතින් බැකට ප ටක් මෙව පඩි පි වෙනස්කම්වන්න පුළුවන් ෂෝට පොම ප්‍රෝාවන් ික්ෂ යක් ාවිතාර දැපි තෙරම් ගන්න බලම් ්‍රෝන් කනවා කියලා නඳුරගන්න. එක්සම්පල් ගතත් අයිවජී ඉදදේ වගේ වචනවල තමයි ප්‍රෝනන්ස්කැන ම අපි ඔබ බලා ඒ වගේ වචනඒ වගෙන ගොඩක් දේවල් දැනගන්න තියෙනවා අදැ මම ගතත් මංම මට්ට මගේ ම විසි නයිමි මයි මයින් මයි සිල්පේ වගේ ගොඩක් විස්තර තියෙනවා මේ වගේයු තියෙනවා ඒවා අපි ඉදිරි පාඩාංවල සාකච්ඡා කරමම්. ඇජෙ ඇජෙක්ටවස් නාම විශේෂණ නාම විශේෂණයි ෂෝ් පෝර්ම එක ADජේ එහමනත් නං ඒ අක්‍රවිතරකුත් පාවිච්චි කරනවා නාම් විශේෂණයක් කැන යම් කිසි දෙයක් විස්තර කරන්නවා දැම් පොතග පොතක් කියලකවත් හොඳ පොත ලස්සන පොත අලුත් පොත පොත කියන විස්ත්‍රේනා ලස්සන අලුත් ලයික්දැ ඒ විදියට අන්න ඒවට සම අප ඇජෙක්් ල කියන්නේ ගන් බ අගලිකයින් පුව. එලන්න මේ හැම වචනයකම තේරුම ගැනවල කල්බුලවෙන්න එපා ම තේරුම් කියල දෙම දැනට හැඳිවීමක් විතර හහින්ද අත්‍යශ්‍ය වචන විතරයි ම කතා කරන්නේ ඉදිරි පාඩන්වලදී හැම වචනයක් කින්ම අපිගෙන ගන්න වචනයක් තුළම ඇති තේරුම අදහස සාකච්ඡා කරනවා දැනට ගුඩ් හොඳයි බෑන්න්න නරකයි අගලි ඇතයි කයින් කරනාවන්තයි පුව දූපත්. නම්බ පෝවර්ස් වර්ස් කලකෙන් ක්‍රියාපද ව. විතින් බ්‍රැකට් ව එකන් ෂෝට් පමි වර්ස් කියදද. එක්සම්පල් බෝකම් ඩ ලෝවහෙට් යනවයි නම නව මොනවගන්න වන ගෙනගන්න මේ ගේවට ක්‍රියාපද කියල කියෙන ඉ ිසි ස් පේ කන බි වර්ඩ් ස්පන් හැපිින් ඕනෑ නක්ෂන් ක්‍රියාපදයක් කියන්නේ යම් කිරරි කිරීමක් හො සිදුවීමක් හඳවන වචනම්. ර් ක්‍රියාව විශේෂන ක්‍රා විශේෂණකැ ක්‍රියාව කරන ආකාරය සුසන්තිකා දුවනම ගොහොමද හයිෙන් සනස් සෙල්ලාම් කොනොත් හොඳට සෙල්ල කොනල යා ලස්සට සසිදු ගට හොඳට හයෙන් අන්නේ වගේ වචනවලට කියනවා ඇඩර් එෙමනඇත්න ක්‍රියාවිශේෂන එක් සම්පල් වල්ෆස්කාන්ලි කරෙක්ලි මෙ හදාගන්න විදිීිතයේදී සාකච්ඡා කරමුන ප්‍රපස නිපාත පද ඔන් අ of වි මේ වගේ ගොඩක් දේවල් යුස් කරන්න තිය ඉගෙන ගන්න දේවල් තියෙන භාවිතය තුළ අප ඉදිරි පාඩාවලදි සාගච්චා කරුම් දැන්ඩ ජෙස් හඳුරා ගැනීමක් කලානන් නැති කන්ජස කැන සන්දිිපද වචචන හෝවාගේ සම්බන්ධ කරන වචන්විචන් මේ අප ගැම්ඹුරින් ඉදිරට සාච්චා කරනවාන ඉන්ටජෙක්ෂන් ජෙක්ෂන් ලගෙන විශ්මාධ පද විශ්මාර්ථ පදයක් ලගෙනවා අපිට සත්තුට දුක බය වගේ පාරම හැඟීමක් කාපිල්ලාට අපි ප්‍රකාශ කරන වචචන මගේ අම්ම අල්ලාදවියනේ හුරාපු මයි ගෝඩ අනේ වගේ වචනට අප කියෙනවා ඉන්ට ජෙක්සන්ස් කළ මේ වගේ වත් අපි ඉදිරිදි කතා කරනවා මෙන්න මෙවිදියට ඉංගිස් භාෂාව අපිට හම්බෙන් හැම්ම වචනයම්ම කොටස් අ කොටස් අටකට බෙදාදක්වල තේෙනම් එඒ අයට තමයි නන්න්ෙන් කන් න් right ඔක්ක මමාතිකම් කියන්න බලන් නන් න්ෙ පන්න් න්ට ලියන්න කියන්න පාඩ කරන්න ඔළුවට න්න එතකොට කොටස් අටක් තියෙනව කිවා ඒයටම මෙතන තිනම අට ගැන ඩීප් නැට ගැම්බුරෙන් ස්ටඩි කර අපි ෆජලසන්ස්ොලදී ර වනද නිව්ලෂන් අපි යමු තවත් අලුත් පාඩමකත බීව අපි දන්නවා බීව් කියදිම එක ක්‍රියාපා දෙයක් කියලා අපිට දැන් අවබෝධයක් කියඩ ඕන වබ් එකක්න ක්‍රියාපදයක් නම් අර පාර්සෝප් ස්පීච්ලෙන් එක අහද විභාගෙන් එකක් නන් පෝනෝන්්‍රක්න් ටජක්ෂන් ඒක කියන ගනයට තමයි බී කියන වචනය හම්බවෙන්නේ අන්තර්ගත වෙන්නේ එකක්ගත්තාම වබ් ගැන ගොඩක් දේව දැනගන්න ඕන කතා කරන්න ඕන මම සරලව මෙතෙන්න්ට ගැලපෙන අදහස්ටක විතරක් කතා කරන්නම් මූලිකොසිෙන් අපි දන්න ක්‍රියාපදයක් ගත් හම් වබ එකක් ගත්හම කාලබේදයනුව ප්‍රබේධයනකොරස් කොටස් වෙනවා මොනවද වර්තමාන කාලේ අතිත කාලයේ අනනාගත් කාය ඉගස්ලි කියනවා ප්‍රසට පටජ ප්‍රසෙන් වර්තමාන කාලේ පාස්ට අතීත කාලේ පජටන් අනාගත කාලේ අපි මොන වර්බ්ෙක් ගත්තත් මොන ක්‍රාපදේ ගත්තත් අනිවාර්මය කාල තුරන්ට අ ඇතුළත් විය යුතුමයි ඒ කාලතුනට ගැලපෙන ක්‍රියාරූපව පෝම්ස් අපිට හම්බේනෝ ඉංග්‍රසි භාෂාව කතා කරද්ද ලියාද්ද එක්ෂාම් වලට භාවිතය තුළ අත්‍යවශ්‍ය ක්‍රියාපදයක් බී ඒහින්න මේක විශේෂ පාඩමක්කට සලකනවා යුස් කරනවා ඉගෙන ගන්නවා මක මේක ඒ තරම් කරුණු කාරණාටිකක් ඉගෙන ගන්න තියෙනවා එස්ල් අපි ස්ටේබයිස්ට පේවරම් පවර ඉදිරයට ගෙන ගමු.ඒ ක්‍රියයා රූපල්ට අපි න ෆෝම්ස් කියල්ලා රූපයට කියෙන ෆෝම් කියලා. එතකට ඒ ක්‍රියාවැෑදි නමුල් රූපයට ස්ටේම් එක කියනම් මද ෆෝම් කියනවා ර වල්් කියනවා. මෙම ඉදිරියේද නැවත කියලා දෙන්නා ර් පර්නල් ප්‍රෝනන්ස්. මේකත් මේ පාඩමත් එකක සම්න්ධයන හද චුට්ට කතාා කරන්න ඕන අපි පාර්ප් ස්පිච්චන පාර්ඩමේති කතා කලා නවන්ස් ප්‍රෝනන්ස් දෙක පෝන ප්‍රෝනෝන් වගේ සරෝනාාම ඉතින් ඒ සරුණාම කැනෙ ලොකු පාඩමක් එක එක කොටසක් තමයි පර්සනල් ප්‍රෝනන්ස් පුද්ගලක සරනාාම මොනවද පුදගලක සරෝනාාම අයි වද මිනමේතිකට අපි ප්‍රනන්ස් කියලා කියනමුකොද අපි මේ ිවර්බ්ික යුස් කරන්න්න න්න මෙන්න මේ ප්‍රෝනවන්සේ කරය හන්දා අපිට පොඩි අවබෝධයක් මේ ගැ තියෙන්ටුන් අයි කියන්නේ මම හිී කියන්න ඔහු ශී කියන අය ඉත් කියැන වූ ඒක සතෙක් හෝ දෙයක් ව කියන්නේ අපි ය ඔබ ඔබලා ඒක වචන භවචන දෙකම තියෙනවා දේ ඔවුන් ඒවා එයාලා තාවි දිගට කිවත් අයි කියන්න සිංියල ඒක වචනන්නේ ඒ එක ලරල්ලක වී අපි බව වචනය හෂී ත් කියෙන තුනේම පලුරල් එක තමයි දේ Hෂි කියන තුනේම පලූරල්ලක දේ. යු කියන්න සිංගිය්ලක වගේ ලූරල්. ඔබ කිව්වත් ව ඔබලා කිව්වත් යු එතොට යු කෙනෙකට තව සිංහලින් ගැනවා ඔබ ඔබතුමා ඔබ වහන්සේ තෝ නුඹ ඒ වගේ තේරුම් ගොඩක් තියෙනවා. අපිට හම්බෙනු ඇම් කියල වචනය මොකක්ද ඇ. ට අපිට දැනගණ්ඩුවනම යම් කියන්න මොකක්දද එකක් එකක් කියල කියන්න මොකක්ද ක්‍රියාබාදයා අපි දැනගන්ඩ ඕන ක්‍රියාපදයන්නන් ස්ටම් එකක්තියන්න නොමුල් රූප ඇත්තුව එක හැදෙන වචන ඇතනු අම්ම කෙනෙක්න්නු මද ෆෝම්ම එකත්තියන්න ඕනු එතුට ඇත්තර කායින් කාගෙන්ද යම් හැදන්නේබ කියන ක්‍රියාබදෙන් බ කියන ක්‍රියාපදය ප්‍රසන්ටන්ස් එක ෆෝම් එකක් තමයි ෑම් කියලා කියන්නේ කියන තට බීෆෝම් එක බී ක්‍රියාපදෙන් හැදෙන එක ෆෝම් එකක් තමයි යම් කියලා කියන්නේ අපි යම් යස් කරන්න එකත් එකද අයි කියන පර්සනල් ප්‍රෝනවුන් එකක් එෙක්ක තමයි ඇම් කියන එක යස් කරන්න ඊ ඉතුඊස් කියන්න තුවබ් එකක් එතු මෙයාට ස්ටම් එකක් තියෙනු මෙයා හැදෙන කෙනෙ නු මයාට ම රූටවර්ඩ එකක්කෝන මුල් වචනයක් ඕන එතවට මෙයා හැදන්න කාගේෙන්ද මෙ හැදෙන බීවිලින් තමයි අම්ම බී තමයි මදෆෝම් එක එතකොට එයා එයාගේ තෙන්ස එක කාලයේ ප්‍රසන්ට මෙයා යුස් වෙන්න කාත් එක්කද ී කියන ප්‍රෝනෝන්ස් එකලා ඊඟව ෆෝි තමයි එතකොට හැදින කාගෙන්ද හැදිෙත් බීලින්ම තමයි ටන්සක මොකක්ද ප්‍රසන්ටස් එතකොට එක පලූරල් කියලත් අපි ගෙන ප්‍රසන්ටගේ ලරල් පෝම් එක ආිස් කරන්න කාත් එක්කද වී දේ ර එතුට ප්‍රසන්ෆෝම් තුනයි ඇමස්ආ එතට තුන හැදෙන මුල්රූේ ස්ටේම් එක රටවඩ මද ෆෝම් එක තමයි බ එතුරේ ඇමසාාවලටේන්ස් එක තමයි ප්‍රසන්ට අප යම පාස්ටන්සිකට පාස්ටන්සකට ගාම පස්ටෙන්ස් ෆෝර්ම් එක මොකක්ද වො ව එතට ොස් හැදෙන්න කාගෙන්ද බ කියන ව එකබෝබ රගස්ට එතුටෝස් කාත් එකද යුස් කලාන්නේ අයිෂී මේ හතර දෙනාමත් එ අප ස් කරනවාොස් කියලා පාස්ටන්සකො යුස් කරන්න අයිෂී කෙන මේ හතර දෙනාමත් එක් කලා අපිට ලරල් පෝම්ම කම්මි නොව කියලා ඔ එක ස්ටම්කම කක්ද B පෙන්සක මොකක්ද පාස්ට් මෙයා යස් කරන්නේ කාර් එක්කද වීයුදේකෙන පලූරල්හෙවත් බහ ව්චන්න ප්‍රෝනෞුන්ස් එකල තමයි මොව භාවිතා කරන්නේ යස් කරන්නේ. ටන්කට යාම විල්බ තාවව එකක් කමිනෝ ශැල්බ කියලා අපේ ව ඉදිරීදි කතා කරම දැන්ට විල් බි ගතාම් පොදුවේ අයිහෂීත් වූදේ මෙහැම සබජෙට් එකක් එකම ප්‍රෝනව් එකක් එකම අපිට විල් බීයස් කරන්න පුොළුවන් ශැල්බී කියලත් යෙදෙනවා ඒ වගේ වෙන ස්කාම් විශේෂතා අපි ඉදිරි පාඩන්මල සාකච්ඡා කරමු ඉගෙන ගමු. අපි ඇතරම් මෙච්චරලා ඇස් ආබොස් විල්බි මොනහරි වර්ප්තිිකක් පෝම් ටික් කියෙව්වනනි එතකොට මේක තේරමුුම් මොකක්ද එම අපි එක දැනගණ්ඩ ඕන ආවල තේරුම් මගදීස්ව තේරුම් කදවෝස්සල මොකද විල්බි මොකක්ද. ඇතර මේක තේරම් දැන ග්ඩ කලින් මෙයාගේ ස්ටේම් එක මේගේ රුට්වර්ඩ්කමයාලගේ මද ෆෝර්මි එකේ තේරුම් අපි දැනගන්නු මද ෆෝර්ම්ම එක මොකක්ද බි. මද පොම එක මොකක්ද බී මෙයාට අනුව තමයි ඇම්මිසා බොස්ව විිල්බී ශැල්බිෙන ෆෝම්ස් වල මීනින්න එක තේවුරුම හැදෙන් අපි බලම තේවරමුණනවද කියලා. බීකේ තේරුම තමයි වෙයි තිබෙයි සිතයි තියෙනවා ඉන්නවා ජීවත්වනවා පිහිටල තියෙනවා පවතිනවා දැනෙනවා තමයි. මේ වගේ තේරුම් ගොඩක් තිනමවගේ විශේෂ වෙනම් වෙනුවම අමුතුම යෙදීම්ටෙක්කුත් තියෙනවා අපි සාමාන්‍ය දැන්ට අදහ සොළුට ගමු. මොකද තේරුම වෙයි තිබෙයි සිටී තියෙනවා ඉන්නවා ජීවත්තිනවා පිහිරල තියෙනවා පවතිනවා දැනෙනවා තමයි. එතකොට මේ ෑම්මිස්සා ඕෝස්ව විල්බි හැමිහහිකටම මේ තේරුුවම් පොදයි. ඒ අපි කාලබි වර්තමානන් වර්තමාන කාලේර්දදාගණඩ තීතන ීත කාලර්දදාගන්න ියජන පිජ් කලරදාගන්නන ඇතරම ෑම ස්සා කෙලකකිවත් ඒ තෙරුම්ටි මනමේටික වේ තිබේ සිට තිෙන න්න බිග පාස්ටුනත් දතබොස්සුනත් වවුණොත් අපි මේ හදාග්ඩවනඋනාා තිබුණා සිටිය ජීවත් වුණා පිහිතල තිබුණා පැබතුුණා දැනුනාා ඉතින් ඔයාල තේරුණ ඇති ිව් කියන ොකක්ද බම් මොනවද තැන්ස් කියන මොනවද බීව්ගේ තේරුම් මොවද ස්ටේම කියන මොකක්ද ර්වට් කියැන මොකද මද ෆෝම් කියන මොකක්ද ඒවට සම්බන්ධව ප්‍රෝන කියන්නේ මොනවද මොකක්ද කියන එක රයිට අපි දැන් අලුත් පාඩමකට යම පාඩ මේ මාතෘකාවද ටොපි ඇ මොකද මාත්‍රකාව ඇ අපි දන්නවා දැන් ඇ කියන ොකක්ද කියලා නිකම් ෑම් කර නහට වෙන්න පුළුවන්න බෑඇල වටස් ය ඇම් කියන මොකක්ද වට ය ඇම් කියන මොකක්ද අපි දන්නවා ඇ කියන ව එක ක්‍රියා පදයල් ඇමිස ක්‍රාපදය ඒ වගේම වටීත ටෆෑම් අපි දන්නව ක්‍රියාරූපයක් වුණාම ක්‍රියාපදයක් වනාා මෙයාට ස්ටම් එකක් තියෙන ඕන ස්ට ධාතුවමුල් රූපේ මදෆෝම් එක. මොකදද මෙෑම් කියනක මද ෆෝම් එක. අපි දන්න අයාගේ මදෆෝම් එක B කියලා. ව ten of ව isස එක වර්තමාන කාලය කලා අපි දැ දන්නවා.නව. විවි පෝනන් බොන ප්‍රෝනව් කත් එක්කද මෙ ෑම් කියෙන ය කරන්නේ අ අයි කියෝ අයි කියන ප්‍රෝන් එකත් එෙක්ක තමයි අපි ඇය කරන්නේ දෙන් වටස්ද සිංහල meaningය කියන කෙනාගේ සිංහල තේරුවෝමකත්වර්ස මීනි වර්ස මනි ස් මීනිංගස් ඉන් සිංහල වෙයි තිබෙයි සිටි තියෙනවා ඉන්නවා ජීවත්වලා තියෙනවා පිහිට ලතිනා පවතිනවා තමයි කියන අපි බීවබකට ඉගෙනගත්ත හැම්ම තේරමම්ම මේකට අන්තර්ගත වෙනවා අවස්ථාවනුව භාවිතය අනුව අපේ තේරුම් වංකර ගැනීමේ වංකරගන්න ඕන මෙෙන්කර ගැනීම හැකියාව තියාගන්න ඕන. යි ම හිතනව දංවට අපි මෙතක්කාල්ලි ඇම් දනම් හිතයන්න ඊත ොඩා යමක් දංන්නවාල දන්නවා. ඇකිෝ ගමම් නිකම වචනයක් නෙවේ. ඉක ක්‍රියා පදයක්.ටමස් එක ස්ටමි.ටන් ප්‍රසට එක කාලය ප්‍රසටස්. is, 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 is use with අ ප්‍රනන් අයින ප්‍රෝන් එකත් එක යස් කරනවා.ඉ මින්ස්වෙේ තිබෙසිට තියන අයින්නවා ජීවත්තවලත්ව පවතවා පේදලා තියෙනවා තමයි. Goodද. අපි ඊළඟට ඇම්යු දලා වාකිෙ ලියන්න කියන්න පුරුදීමමු ඔයා ෙත් අයිස හැම දෑම ග්‍රම ෆොයිඩ් විස්තර කරනවා කියනවා කිසිම වාක් ලියන්න කියන්න අපි ගෙන ගන්න නෑන කියලා. නෑ අපි ගෙන ගමු ඔන්න ගෙන ගන්නවා. මම ඔයාලට පලවෙනි මුගරන්න මගේ පස්සෙන්ටෙන්න්ස් පලවෙනි වාක්‍ය තමයි අයියම් සමත්. අයි කියන්නේ මම ෑැ වෙමි මෙතන. අය වෙ මම වෙමි සමන්. තමයි සන් මම සමන් වෙම බලන් සිංහල තරම ගණන ිදි මම මයි සමන් මම සමන් වෙමි ඒ වාකටනු අවස්ථාවටනුව තේරුම අපි කලපගණ්ඩුවෝනම්. අයම් කුමාර අයම්නිමල් අයම් කාං්චනා අයම් නිමාලි තමන් කෞදද කියලා සීර්සියක් නිවැරදි වුව තමන් හඳරවා දෙද පුළුවන්. ඉතිං ඔයා කෞද කියන්න බලන්න ඕ අයම් කුමාරි අයම්. නිල් ඔයාටය තමන්ගේ ෙනම කියන්න පුළුවන් ර ඊළඟට ඔයාලා පොතක් ගන්න ඕන හෝමක් පොතක් ගන්න ඕන පොතේ මාතෘකාව ලියාගන්න අයම් කියල මගේ එක්සම්පල්ල මේ ලගේ ලියාගන්න ඊට යටටින් ඔයා ඔයාගේ නම්ම අයම් නිමල් අයම් නිමල් අයම් කමල්නං අයම් කමල්ක ලියන්න ඉටස් පස්සේ අනතුරුව දන් තව නම් දෙක තුනක් ලියන්න අයම් කාංචනා අයම් උපුුල් අයම්ෆනෑන්ඩෝ එයා තමන් කියලා හිතාගෙන. My second sentence is අයම්හ්‍රයම් හ්‍රී අයම් හංග්‍රී මගේ දෙවනිවා්‍ය මට බඩනී අයම් හංග මට බඩගනී. අපි දැ මේවාක දන්නවා අයි කියන්න ප්‍රන් එකක් නතම් පසන් ප්‍රනන් ඇැනව එකබෆෝ එක. හංග්‍රරිි කියලා කියන්න අලුත්තු වචනෑ අපි ගෙන ගත්තතා පාස්ටෝපිස් පිස්ුල් ඇජෙක්ටවූස් කියලා. නාම විශේෂණ කියලා. එතකොට ඇජෙක්ටව් එකක් තමයි හංග්‍රි කියලා කියන්න. තිං අපිට පුළුවන්ගටට මේකට සමාන මෙහා සමාන වචන ටික අපේ ඔළුවේ තියාගන්න මෙහැමිතම මට බඩගෙනේ මට සතුටයි මට දුකයි මට තිබ්බයි. මේ වගේ අදහස් අපි දැන් කියන්නට ඔන්නේ නැ අපි වාකරටාව දන්නවා. අයම් හංග්‍රී ඇැබැයි මට තිබ්බයි අයම්. වන දන්න මට සතුටවිී අයම් වචන දන්න මට දුක්යි මට සීතලයි මට රස්්නේ මේ අදහස් තමන්ට ප්‍ර ප්‍රකාශ කරන්න් ඕන කියන්නඩ ඕන ලියන් ෝන මේ භාගතත් බාගලට ෝලව ල ස්කූලි කයමතරම පාවිචිත් වෙනවා ඉතින් අපි කොහොඳ මේ එක ලියන්නේ කියන්නේ අපිද වාකය හදාන්ද දන්නවා ම දන්නවා ඇබැයි අපි ලඟ වචන නෑ අපි ගව හොඳ ොක්කා බ්ලරියට ඒ කියන්නේ ි ඔලුව ක් බලරියත් බ්ද ෝෂයක් වෙන් හඳ වචන මාලාවක්තියෙන්ට ඕන එදින්දා භාවිතාකන වචන සෙට්ි එක ඉංගිස් වචනටක අපි පගඩම් කරගා්ඩ ඕන ඔළු වෙතියාගන්ඩ ඕන ඉතිං ඔයාලට එදරදා භාවිතාවන අත්‍යමශ වචන ටික මම මේ පකඩම් මාලාව තුළම දෙනවා ඕක ඇබ්ලුරී වචන මාලාව ් මේ මීත සමාන වචනටිකක්. හංරි බඩගිනිී ත්‍රස්ටි තිබයි ඔයාල මේ වචන ලියාගන්න තේරුම් දන්න තියවගේ තේරුම් ලියාගන්න. බිසිකාරය බහුලයිටයන් මහන්සේ ශලීපි නිදිමතයි ලේසිකම්මැලි ඉන ඇති හොට් රස්නෙයි උනුසුම් කෝල්ඩ සීතලයි ෆ්‍රේඩ් බයයි. සතුටුයි සෑඩ් දුකයි ගලෑට් සතුටුයි ස්ොරි කණගාර්ටයි සමාවෙන්න ඉල්ඇසනීපයි හොඳ මති අන්නල් හොඳ මදි අසනේපයි හරි හදිසේ ෂේම් ලැජ්ජයි ශම්ශයි ලැජ්ජයි ජෙලස් ඉරිසියයි ජෙලස් ඉරිසියා රයි දැම්මකද වැල කරන්නඩ ඕන මේද මගේ දෙවනි වාක්‍ය රටවානුව අයම් හංග්‍රි වගේ අයම් BC. අයම් ලීපි අයම්හොට් අයම් ගලඩ් අයම් ඉල් වගේ වා කෙලියන් ඔයාල දන්නවා වචනත් දාලා තවවාකිලිවටකම නැබැ මේ මෙතට්ෙකට. අයම් හැග්‍ර කියන සබ්ජේ අයි කියන එක ඇෑම් කියනවර්බ් එක හවිවල්ට ගැලපිට මේ වගේ ඇජෙක්ට එකදදාලා පුළුවන්තරම් වාකිලියන් ඔයා අලුද වචන හොයාගන්න දන්න වචන යුස් කරන්න මේ වචනත් යස් කරලා වාක්‍ය හදන්න හදලා ලියන්න කියන්න. ආනම් කරගන්න එහෙමන ඇතුන් මේක මේ විඩියෝක බැල්ලූ ව කිය ඔට ප්‍රමාණවත් වෙන නෑ ප්‍රක්ටිස් කරන්න ඕන කවදත් ඉගරිසි පටක්ටික්ස් නොකර ඉංගිස් කතාරන්න බංගිස් ලියන්න ගස් තේරු න්න බග ක්මට පා හො දන්න බෑ ෆේස් කරන්න බෑ ඒන්ද අප හොඳට ප්‍රක්ටිස් කරන්න ඕන හුරු වෙන්ඩ ෝන ලියන් ඕන කියන්න ඕනතාගන්න ඕන අපි ගෙනගන්න එක වච්චේමත ඒ හරිවිදිර ලියන් ෝනෙක ස්පලින් හදා ගන්නඩ ඕන ඒ හරිට ප්‍රනාවස් කරන්න පුදිුවන් ඕන එක මීවිනි තේරුම්ගන්ඩො itටඩම්ලන් අදට ඇති සස්ක්‍රබ් කරන්න කලික්ද බෙල්ලයිකරන් ලයි කරන්න ශා කරන්න කමෙන් කරන්න. Thankක very much.